හිතාමිත්තුලි අදදි නති ශේස්ථාධීකරනය අපූරු නඩුතීන්දක් දුන්න. ඒ තමයි මිනිමරු ගෝට කුඩුදුමින්දට දීලතියෙන සමාව නීති විරෝධී සමාවක් කියල තමයි ඒ දත්තීන්දු කරේ. විශේෂෙන්ම මෙහිදි ශේස්ථාධී කරනය දක්වලා හිටියේ කුඩුදුමින්දට දීපු සමාව ජනාධිපිටිවරයා තමන්ට ලැබිලතින බලය නැත්තං අභිමතය විශාල වසිෙන් උල්ලංගනය කරන නැතං අභිවාගිහිල තමයි මේ සමාවදීලතියනික කියන කාරණී. මෙටොරනි ඒය අනුව අගමෙනු සුෘතුමා විසි නියම කරලාත් තියෙනවා වහම බන්දරාගාර් දෙ පාර්මේන්තුවට දුමින්ද සිල්වට විරුද්ධව තියෙන නඩ තීන්දුව. එකන පරණ තීන්දුව ක්‍රියාම්ම කරන්න කියෙන කාරණී. මෙ වෙනට දුමින්ද සිල්වට නියවෙලා තියෙන්නේ එල්ලුම්ගා. එහෙමන්න තම් ජනාඩිපිටවරයාාවිසි අත්සං කරලා දනැනියම ක්‍රරීමෙන් පස්සේ ඒ නියමකරපු දවසද දුමින්ද සිල්වා එල්ලා මරන්න කියනක් තිීන්දුව තමයි දීලාත් තිබුණි. මේක දුමින්ද සිල්ලගේ සහෝදරය නැතාාර රෙනෝ කියන පරයා, ගෝටාාවයට කඩේගිල්ල කඩේගල්ල සල්ලි විසික් කරලා කෝම හරි නීත විරෝධී ආකාරයෙන් තමයි ඒ සමාව අරගෙන තිබි. මොකද ශ්‍රේෂ්ථාධීක කරණය මගින් පෙන්නලදීල තියෙනවා, ජනාධිප්‍රති සමාවක් දෙනකොට අනුගම යුතු පටිපාටය දක්වලා තිබෙනවා මෙන්න මේ පටිපාටය අනුගමනය කරලා නැහැයි කියන කාරණ. මේ සම්බන්ධයෙන් සේස්ථාතිිකනයටට පෙස්සම ඉදිරිපත් කරලා තිබුණේ හිරනිිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් කිහිප දෙෙනෙක්. පෙස්සම් තුනක් ඉදිරිපත් කරලා තිබුණා. මෙ පෙත්සන් තුනුම මූලික අයිතිවාසකම් පෙස්සම්. මීට තොලෑමම තීද තින වැදගත් කාරණය තමයි ජනාධිපතවරෙක් දීබූ සමාවක් කාටුවත් අියෝ කරන්න බැහැයි කියල තමයි මෙච්චර කලක් අපේ රටේ මිනිසු කල්පනා කරමින් හිටි. අන්නේ කල්පනා වැරදි කියන කාරණය මේ අනුව තහුරු වෙලා තියෙනවා. එනිසා මින් ඉදිරියට ජනාධපතිවරුම් විසින් ලබාදීලතියෙන නීතිවිරෝධී සමාවන් ්‍රේෂ්ඨාධි කරණ ඉදිරිී අභියෝගිට ලක්කිරීමේ හැකියාව මේ නඩුචීංගත් සමගම ලැබිල තියෙනවා. ඒ වගේ මේ වගේ තවත් නඩුවක් තියෙනවා ්‍රේෂස්ථාධ කරණ ඉදිරී. ඒ තමයි ්‍රරෝයිල් පාක් නඩුව එකැන රෝල්පාක්කිදි අර විදේශගත තරුණයක් ධාතනය කිරීම සම්බන්ධ නඩුව. මේ තරුණයට සමාාවීරතියෙ ස්සරා. සිරාබසින් ලබාදීපු සමත් මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධීකරණය ඉදිරයේ අභියෝගයට ලක්වෙලා තියෙනවා. ඒ ශේෂම ඒ නඩුවදී සිරාගේ ගෝලයෝ ජරාභගත්ත කියල මේ වෙන විශෂම අතන මෙතන රතන ජරාභගත්තයි කියලත් එලි වෙලා තියනවා. කෝහතත් මිට්වෝනි කොඩදුමින්ද මේකත් සමගම විශාල්ල අර්බුදේකට යනවා. පෞ්ගේත් කාලය තුළ දුමින්ද බලාපොරොත්තුව හිටිය ශේෂ්ාිකන කහමරි ේ්ප ගද්දාාලා එලියට එන්න පුළුවන් කියන කාරණ. හ මේ වලකොට දුමින් දෙට නැවතවතාවක් මරණය හැරුණාම කිසිුදු බලාපොරොත්තුවක් නෑ. හැබැයි අපේරට කියනෙ අමුතුරටක් හෙට දවසේ අලුත්ම දෙයක් සිද්ධවෙන්නට පුළුවන්. විශේෂම නීතිය බල්්‍රදාපු ආණ්දුවත් තමයි අපේරටේ තියෙන්නේ. එනිසා රනිල් ඇතුළූ මේ වර්තමාන පාහර ආණ්ඩුවට ඕනෑම තීන්දුවක් ගැනීමේ හැකියාවක් තියෙනවා. එකඇනෙ නැවතවතාවක් අවශ්‍ය නම්, ග නිවර්ති පටිපාටය අනුකමනය කරලා සමාම ලබාදීමට කිසිුදු බාධාවක් නෑ. ඒනිසා කුඩුනාලිකා පඇතුළූ උන්ට කඩ යන බහතරයක් දෙනා මෙතනදී. පරාජය අරගෙන බලා පස්සට බහි කියලා කාටවත් බලාපපුොරොත්තුවෙන්නට බෑ. කෝමතත් හිරුණිකා ප්‍රමචන්දගේ දේශපාලනයට අපි එක නොවනක්. ඇය නොබියව මේ කුඩුදුමින්ද ශේෂතාධි කරය ඉදිරිී අභියෝගයට ලක්කිරීම අගේ කළියයුතු කාරණයක්.ඒවගේම, ආණ්ඩොට දිගෙන්දිකටම කඩයන අධිකරණ පද්ධතියක් තිබේදී. කුඩිතුමින්දට එරහිව ශ්‍රේෂ්ඨාඩී කරණය ලබාදීල තියන තිීන්දුව ගරු කළේුතු තිීන්දුවක්. විශේෂම අගමනිසුරිතුමා මේ අවස්ථාවේද. තමන්ට ඉදිරිපත්වුණු කොප්පීඩන ගණන් නොගෙන. සහ වරදාන වරප්‍රසාද ගණන් නොගෙන මේ ගත්තු තිීන්දුව අතිශයම වැදගන්න. එගේම මිනිමරු ගෝටා දිගෙන් දිගට ජනාධිපිතිිවරයා විදියට කටයුතු කරමින් කරලා තියෙන හැම දෙයක්ම නීතිවරෝධී කියන කාරණයම් දවසින් දවස නීති ඉදිරියේ ඔප්වවෙමින් තිබෙනවා. ජිත්‍රෝර්ණී මෙමගේ ශේෂ්ඨාධ කරනය මේ තීන්දවත් සමඟෝ ඔප්වෙන කාරණය මයි අරගලන්තොරව ජයග්‍රහණයක් නැහැයි කියන කාරණය. එදා හිෙරුනිකා කකුල් දෙකස්්‍යයාත් දෙක ගා ගෙන හත්. ඒ පපටල් හග ලං හිට යනං නවතවතාවක් දුවිින්දව හිරගෙදරට යවන්න ලැබන්නේ නෑ. ඒනිසා මේරට එන්න හැමකිරෙක්ගම වගකීමක් තමයි තමන්ගේ අයිතිවාස්කම් වෙනුවෙන් අරගල කිරීම ඒමුණොත් විතරයි මෑවැලට හතේ හත බැදිල තියෙන අපට රට කිසියම් විමුක්තියක් ලබා ගැනීමේ හැකියාව තියෙන්න්නේ. එබගේම කුඩුදුමින්දට එරයිව සේස්ථාධී කරනය ඉදිරයේ නීතිකරරුදැක් වූවිට නීතිචචවරණුත් විශාල වශයෙන් තමන්ගේ. ැක අවිතරයක්නේ මන්ගේ ආත්ම ශක්තියත් ඒවගේම සාධාරනය වෙනුවෙන් තමන් කරන සටන අත්තාරෙන් නැති බව මෙ වෙනකට ඔප්පුු කරලා තිබේෙනවා ඉශසම මේ වැඩේදී සුමතිරෙන් මන්ත්‍රීතුමා විශාල කාර්භාර කිෂ්ට කරපු බවතමයි සේස්ථාධී කරන ආරංචි මාර්ග සධහන් කරන්න. කොමතාමි්‍රුවනි අර්විිත ජයක්න නතු පට සීපත් කරමින් මා ඔබෙන් සමගාන් ඔබ සැමට ජය.